महानगर सभा अपेक्षक मातर नगर सभा खंडायबे सिंह सहोद मे कुंडकोट मनसांगीटा මේ ප්‍රදේශයේ ජනතාව ඉතාමත් සතුටින් ඔහු පිළිගැනීම සඳහා මේ අවස්ථාවේ පැමිණ සිටිනවා විවිධ පිරිසක් අපි දන්න හඳුනන අපිත් එක්ක මේ සදන් වල හැමදාම හිටපු සහෝදර සහෝදරියෝ විශාල පිරිසක් ඉන්නවා ඒ නිසා මේ අවස්ථාවේදී අපි මේ දේශගුණයක් ගැන හිතලා කල්යන් කරන් නැතුව අපි මේ මාතර නගර සභාවේ හිටපු නගර සභික සභිකා महात्मिया अब समग्र अपने पक्ष नियोजन कर्मी हिंदी सहोदरी मैं अवस्था අපේක්ෂක රුවන්තරණ මහත්තයාගේ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මට ආරාධනා කිරීම සම්බන්ධව ඉතාමත් සතුටු වෙනවා. මොකද රුවන්තරණ කියන්නේ අපට අපි පොඩි කාලේ ඉඳලා දන්න අපේ අපිත් එක්ක ඉති සගේ මයිදන්නේ අවුරුදු 75ක දුර්තාන්ත ඒ පාලන කාලය තුල අපිට වෙන මදුරු ප්‍රශ්න වෙන ප්‍රශ්න කුණු කතර ප්‍රශ්න අපි දන්නවා අපිට මේ 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 පරිසර නිගේ වැඩි ලස්සන ඉතාමත් අලංකාර සුන්දර නගරයක් කරන්න තිබිච්ච නගරය අපි එදා දැක්ක මිට අවුරුදු 30ක පෙර දැක්කේ ඒ නගරෙ මොද වේ තාමත් තියෙන්නේ මම හිතන්නේ මේ නගරය අපි වෙනස් කරන්න ඕන මේ නගරය වෙනස් කරන්න නියමිත උජ්ජල අපි නගරයට යවන්න ඕන අපිට මේකේ වත්තහනවුම් හොරාගන්නවුම් අනිත් දූෂණ වංචා කරනවුම් ගෑනු සියත් සිය දූෂණය කළා පාඩි දාලවුම් නෙමෙයි ඔබ දෝන මේ නගරය සුන්දර කරන්න නම් සුන්දර මිනිස්සු ඕන අපිට හොර වංචා දූෂණ පාර්ලිමේන්තුවේ එලි කරන්න නෙමෙයි ඔබ දෝන देशपालने किया दियो तो नहीं सैम दामक मैतिवर्ण वाले थी
මාතර තමයි මේ වෙනස් කරන අවස්ථාවල් වල ඉදිරියෙන්ම හිටියේ ජේ.ආර්. ජයවර්ධන පාලනේ පක්ෂේ උනත් මාතර තමයි නගර සභාවෙන් තමයි මේ ජාතික දේශපාලනේ උඩියට කරේ ඒ නිසා මේ අවස්ථාවේ තවත් කල්ලා කරන්න නැතුව මම ආරාධනා කරනවා මේ දේශපාලන හැම සටනකදීම මාතර වැඩ හැම වැඩකදීම මේ ප්‍රදේශයේ හැම වැඩකදීම තමන්ගේ මුදල් තමන්ගේ කාලය තමන්ගේ ස්ථානය තමන්ගේ ශක්තිය මැනවින් ඉදිරිපත් කරමින් මැනවින් ඒකේ ස්ථාපනාකරණය කරමින් මේ සටනට නව ජීවියක් දෙන වෛද්‍ය මෙන්ඩිස් මහතාට ඔබ සදහා වචන සල්පයක් කතා කරන්න. සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම සහෝදර සහෝදරයනි දෙමව්පියනි දූ දරුවනි. ඇත්තටම අවුරුදු 74ක් පුරාවට ගමේ ඉඳලා මහනගර සභාවේ ඉඳලා පරාස සභාවේ ඉඳලා පාර්ලිමේන්තුව සහ විධායකය යන සියලුම තැන්වල දූෂිත දේශපාලනය රජ කරනකොට උගත් ප්‍රජාව දේශපාලනයෙන් ගලවලා විමුක්ත කරලා වෙන් කරලා තියලා ඔල මොට්ටල දූෂිත මෝඩ මිනිස්සු දේශපාලනයේ රජ කරපු යුගයක් තිබුණා. මේ යුගය මේ රටේ ආර්ථිකයේ උස්සල පොළවේ ගහලා මිනිස්සුන්ට කන්න නැතුව බෙහෙත් නැතුව ගෑස් පෝලිම් වල තෙල් පෝලිම් වල මිනිස් ජීවිත අකාලේ හමාර කරන යුගයක් ඔබට මේ උදා වෙලා තියෙන්නේ. එහෙම ඉන්න ඕන රටක් නෙවෙයි මේක නිදාලයක් වගේ රටක්. මේක සංවර්ධනය කරන්න නම් අපි උගත් බුද්ධිමත් මිනිස්සු දේශපාලනේ අතට ගන්න ඕන. වෙන මොකක්වත් ඉන්න නෙවෙයි දූෂණයෙන් තොර අදූෂිත දේශපාලනයක් මේ මොහ පොළවේ පැල කරන්න ඕන. ඒකෙදි මාතර මහනගර සභාව ඔබ සැමට දැනුත් පේනවා ඇති මේ විවෘත කාණු පද්ධතිය කුණුකඳ ගන්න මාතර මහනගර සභාව හවසට හතර පහ වෙනකොට කළු ලොකු මදුරුව ඉන්නවා. මේවා නගරාධිපතිවරු ඇහින් දැක්කේ නැහැ. මොකද ඒගොල්ලන්ට එහෙම දැනුමක් නැහැ. එහෙම දැනුම නැති මිනිස්සු යවලා ඔයාලා සූරකුරියක් බලාපොරොත්තු වුණාට එහෙම හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා අපිට මේ නගර සභාව දුන්නොත් අවුරුදු 4ක් 5ක් වෙන කාල සීමාව තුළ අපි ඔබලට සහතිකයෙන් පොරොන්දු වෙනවා. මේ කුණු ගාන කුණු ගඳ ගාන මදුරුව පිරිච්ච මාතර නගරය කුණු ගඳ ගාන්නේ නැති බොහොම ලස්සන ජීවත් වෙන්න පුළුවන් මිනිස්සුන්ගේ අවම මානවයි දිවාසිකම් පිට රකින ආහාර සුරක්ෂිතතාවය තියෙන නගර සභාවක් විදියට අපි පරිවර්තනය කරනවා. සත පහක වංචාවක් කරන්න නැතුව අපි ජනතාවගේ මුදල් පිටපොකට් ගන්න නගර පාලකව වෙන්නේ නැහැ. අපි එකවල පොරොන්දු වෙනවා. කරුණාවෙන්ම සවන් දෙන්න. අපි මේක කරන්න පුළුවන් බව ඔප්පු කරලා තියෙනවා. කුණු ටික මේගොල්ලොන්ට මැනේජ් කරගන්න බෑ. හෙට අනිද්දා වෙනකොට කුණු ගඳ ගහන්න ඔයාලට ගෙනියන්න විදියක් නැහැ. ගේ ඉස්සරහා ගොඩ ගහනවා. මොකද දැන් උසාවිය අර අධිකරණය අරන් ගෙහින් තියෙනවා කුණු ගඳ ගාවට. දැන් තහනම් නියෝගයක් හම්බ වෙනවා. හෙට අනිද්දා කුණු දාන්න බෑ. එතකොට මේගොල්ලොන්ට කුණු දාන වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. අපි ඒකට වැඩපිළිවෙල හදලා ඉවරයි. කුණු වෙන වෙන් කරලා කුණු වල දිරන කුණු බයෝඩිග්‍රේඩේෂන් කරලා බයෝගෑස් හදලා ඉදිරිනික පොහොර හදලා පොහොර වලින් වගා කරලා ඔබට හොඳ ෆ්‍රෙෂ් වෙජිටබල් එළවලු මස් මාළු තිබෙන කෑම වල කන්න අවශ්‍ය ආහාර ටික ඔබේ ගෙදර ගාවට ගේන ව්‍යාපෘති අපි කරනවා. කුණු ගහ ගඳ ගහන ට්‍රැක්ටරේ වෙනුවට එළවලු කිරි මස් පිටර පිරුණු ලස්සන වාහනයක් නගර මාතර මහනගර සභාව ලබාවේ ඔබේ නිවස පිට නවත්තන්න එක තමයි අපේ සිහිනය. අපි ඒක කරනවා. ඒ සඳහා අපි සමග රොප්පෙන්න රොද වෙන්න රොද බඳ ගන්න කියලා ඉල්ලා සිටමින් ඒ සඳහා මාතර ජනී ජනයාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න බුද්ධිය ලැබෙන්න අපි සමග එකතු වෙන්න මා ජාතික ජනබල වේගයේ සමග එකතු වෙන්න හොරුන් අතහරින්න දූෂිත දේශපාලකයන් එළවා දමන්න ඒ අයර දඬුවම් දෙන්න ජනතාවගේ ජයග්‍රහණ භුක්ති විඳින සූදානම් වෙන්න මේ යහපත් අනාගතය අපි ලබා ගමු. ඒ සඳහා ඔබට ඥාන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬව පොහොන් ස්තුතියි. ඕනි ස්තුතියි. බල ජාතික ජනවල වේගය කියන්නේ මාතර මහනගර සභාව දිනෙන් දින දියුණු කරන්න පුළුවන් බලවේගයක්.
අපේ රංජිත් මෙන්ඩිස් වෛද්‍යතුමා කිව්වා වගේ එතුමා නගර සභාවල හොඳ ප්‍රෝග්‍රෑම් එකක් ඉදිරිපත් කළා තියෙන්නේ පක්ෂ වෙනුවෙන් එතුමා කිව් කතාව සැබවින්න ඇත්ත ගඳ ගහන කාණු වෙනුවට ලස්සන මාතර නගරයක් බෙහෙවින් සාදා ගැනීමට අපේ පක්ෂයට පුළුවන් ඇත්තටම මං ජනතා විමුක්ති පෙරමුණේ අවුරුදු 5ක් නගර සභාවේ හිටියා හිටියට ඒ පුටුවට වාඩි වුණු එක ගැන දුකයි ඇත්තටම දුකයි ඒ ඇයි කියලා දන්නවනම් මාතර නගරයේ කිසිම වැඩක් කරන්න අපිට බලයක් තිබ්බේ නැහැ මිනිස්සු අපි ඇව්වේ නැහැ මිනිස්සු අපි විශ්වාස කරේ නැහැ මේ දූෂණයට මේ බලවේගවලට ඇත්තටම මිනිස්සු හැමදාම රැවටෙන්නේ කොමක් හෝ දෙයක් ඡන්දෙ කිට්ටුව දෙනවා එත ඒකට මේ මිනිස්සු රැවටෙනවා නැත්තම් සැකියා ඇප්ලිකේෂන් දෙනවා ගෙවල් වල ඔබතුමාලගේ ඔබතුමියලගේ ළමයින්ට ඡන්දෙ දෙන්න සස්තාවක් දෙන්නම් කියලා ඇත්තටම බොහොමත් සනගාටුයි නගර සභාව ස්ථීර නැති සේවකයෝ අද එළියට යන්නේ ඉන්නෝ 300 ගාන අවුරුදු 26ක් සේවය කරපු අයිසක කුමුවැටපු සේවකයෝ ඔබතුමාලා ඇත්තටම විශ්වාස කරනවා නම් අපේ පක්ෂය අපි විශ්වාස කළා මං කාන්තාවක් වශයෙන් අවුරුදු 5ක් කුටිය වඩුණාට එක රුපියල ඔබතුමාලට අපි ණය නැහැ ඇත්තටම අපි නැහැ අපේ සල්ලි වලින් අපි නතර සභාවේ වැඩ කරන්න ගියේ අපේ පක්ෂයේ ඒ වගේ දූෂණයෙන් තොර මේ අත්දෙක හොඳටම පිරිසුදුයි මේ අත්දෙක හොඳටම පිරිසුදුයි කිසිම රුපියලක්වත් ඔබතුමාලගේ වරි පණන් වලින් බදු මුදල් වලින් අපි ලැබිලා නැහැ ඒ වගේ පක්ෂක අවුරුදු 5ක් වාඩි වුණු වාඩි වෙන ලැබිච්ච එක ගැන මම ගොඩක් සතුටු වෙයි මම ඔබතුමාලට කියනවා මේ කාන්තාවක් වශයෙන් අද ගෙවදර කුස්සියේ සෑහෙන දුක් විඳින්නේ කාන්තාව. ඇත්තටම හත්ති වලන් වල තියෙන දේ දෙතර දහස් ගණන් අමෝරු වඩින්න ඉන්නවා. ඒ තරම් ආර්ථිකයක් දැන් රටේ තියෙන්නේ. පුංචි හැකට සපත්තු දෙකක් ගන්න නැහැ. ඇත්තටම ආර්ථිකය හොදකම කියනවා නම් පෑනක් ගන්න රුපියල් 50ක් නෙවෙයි දැන් හැම කඩේකම පෑන් බට විකුණනවා. ඒ තරම් ආර්ථිකයක් තියෙන සමාජයේ මං කියන්නේ ඔබතුමාලා ඒක වතහාගෙන මේ අපි මේ පහත් කිමේ ගමෙන් පටන් ගමු අපේ ව්‍යාපාරය අපට අතහිත දීලා ඔබතුමාලා නිසියාකාර මොලේ පාර මේ ක්‍රමානුකූලව කළා ඡන්ද පෙට්ටිය ගාවට ගිහිල්ලා කිසිම දෙයකට රැවටෙන්නේ නැතුව රට පෙර ගන්න අපට ඡන්ද දෙන්න ජාතික ජන බලවේගයට ඡන්ද ඉල්ලා සිටිනේ මගේ කතාව අවසන් කරන ඔබ සියලු දෙනාටම ස්තුතියි මේ දරුවන් අපි ගුරුවරු හැටියට දරුවන් දරුවන්ගේ දෙමාපියන් මේ විඳවන මේ දුක්ඛ වේදනා තත්ත්වේ කවදා ගොඩ දා ගන්න පුළුවන්කමක් ලැබෙයිද කියන ප්‍රශ්නාර්ථය තුල අපි මේ තාක් ඉවත් අපට ලොකු සතරක් කියනවා කියලා කිව්වේ එදා අපි කීප දෙනෙක් විසින් කළ මේ කාර්යය අද මුළු රටක්ම හිටැටිය නැගෙනහිර වැලිවේරිය හිටැටිය මැද හිටැටිය බටහිර මේ සියලුම කලාප එක දිගට අද අපිත් එක්ක කරලා එදා අපි කීප දෙනෙක් මුළු නගරය පුරාම කැන්වසින් කරා දේවල් ගානේ ගියා අද අපේ සුදාශී පෙරසේ පවණක් කැන්වසින් එකට 50ක් නිරන්තරයෙන් මේ අන්‍යවතම අපේ ජයග්‍රහ අපි ඒකට හරි සතුටුයි අද අපේ මූණු තියෙන අලුත්ම මූණු ඒක තමයි අපේ සතුට මේ වගකීම අද ඔබ හැමදෙනාම උරට ගන්න තියෙනවා මා අද සමත මණ්ඩලයේ වැඩ කරන වෙලාවේ ඉතාමත්ම දීර්ඝ කාලයක් එක්සත් ජාතික පාක්ෂික හැට වැඩ කරන මහත්මේ මට කිව්වේ නෑ මගේ ළඟ අසල් වැසිර කිව්වා මිස් මම මේ සැරේ දෙන්නේ ජනතාන්ට පෙරමුණට අවුරුදු 74ක් අපි අර පැත්තට මේ පැත්තට ගිහින් අපි අද විනාශ වෙලා තියෙනවා අසෝවට අසුණ මෙදි මට කරදර වුණා කිව්වා දෙතරයක් මම මරන්න ආවා කිව්වා
මගේ සියල්ලක් අමතක කරලා මේ වෙසනේ රට මුදව ගන්න බලන්න අත්හදා බැලීමක් හැටියට මම ජනතාව විරෝධ කරනවා. ඒකට ජාති ජනබඩේ කියන තේරුමයි. මේක අද රටේ පොදු තත්ත්වයක්. මාත් එක පෞද්ගලසේ මේ වෛද්‍යවරයාගේ මලකට දවසේ හම වුණාමර විදුහල්පතිවරේ. ඔව් මේ ආසන පාසල් විදුහල්පතිවරේ එයා එක්සත් ජාති පාක්ෂිකේ මාත්‍රේ කතා කරන ගමන් ඔබතුමා මොනවද කරන්නේ කියලා මම කොහොමද දේශපාලන මිනිස්කනේ ජාතික ජනවරු කරේ. එතුමා කියන්නේ මොකද්ද? මගේ දේශපාලන ඉවෙන්ට්. හැබැයි මමත් මේ සැරේ මේ ජාතික ජනබල වේගේ නැත්නම් ජේබ්‍රම උදව් කරනවා. මේ දේශපාලන මාර්ගවා කතා කරගෙන ඉන්නකොට මලගෙදර එක මහත්මයෙක් මගෙන් අහුවපු අස්වරත් මගේ මැරුවේ. එයාගේ පුත්‍රයා තමයි මහත්තයව මරන්නේ නෝ මැරුවා. හැබැයි මම දන්නවා කොහොම හොරගම් කරන්නේ. හොරගම් කරන්නේ තේරෙන්නේ මොකද රකබලා ගන්නවා. ඒ සමම් මුද ඡන්දේනවා. ඔය තමයි පරිවර්තන. අත්හදා බලන්නේ ඡන්දේ දෙනවා. සකසංකා දුරු කරගන්න ඡන්දේ දෙනවා. පැහැදිලිවම තේරුම් ගන්න ඡන්දේ දෙනවා. මේ විදියට අද අපි සමග ජාතික ජනබල වේගය සමග ගම්මාන පිටින් ගම්මාන පුරාවට අද මිනිසොන් අත්ල් බදගෙන මේ දූෂිතයන්ගේ මේ කාල කන්නේ මිනිසුන්ගේ මතක තියාගන්න මේක මහා සමාජ පරිවර්තනයක් මේ රට විනාශ කරපු කාල කන්නේ පාලකයන්ගේ දුප්පත් අහිංසක නැතිනම් අපේ පන්තියේ මිනිසුන් අතර බලය වුණාර වෙන වෙලා මේක අපේ ජයග්‍රහණය උන්ගේ අපේ ජයග්‍රහණය උන්ගේ මරලතෝඩිය උන් බයරයි හැබැයි ඕටි දෙකකට ඇදී අපේ පන්තියේ මිනිසුන් අද සතුටින් ඉන්නේ මේ වෙනස දකින් ඔය පන්තියෙන් අපේ පන්තියේ බලය ගන්නවා කියන්නේ අපි මෙතෙක් කල් හිටියේ කොහෙද අපි දැන් තේරුම් අරගෙන අපේ පන්තිය මොකද්ද කියලා අපි කවුරුත් එකතු වෙන්න ඕන අපි මෙතෙක් කල් සේවය කරේ මේ රට විනාශ කරන මේ කාලකණි ධනපති පන්තිය හොඳට තේරුම් ගන්න මේවා මෙවුන් අපි වෙන් කරා අපි ඔය පන්ති වශයෙන් වෙන් කරා ආගම් වශයෙන් වෙන් කරා ජාති වශයෙන් කරා එක එක වෙන දුන්නේ හැබැයි මේ ආර්ථික අද අපි ජීවත් වෙන මේ ආර්ථික අපහසුව මහා පාරේ යනකොට කියන කනදාට මේ සහවදාර වගේ ගමන් කරන්නේ දරුවෝ ගෙදරින් එනකොට අම්මට කනම මාල් පාන් එකක් ගේන්න තාත්තට කන වෙන මොකක් කර ගේන්න තාත්ත කල්පනා වල පර්ස් එකේ සල්ලි නැහැ අද මමත් ඔබ හැම දෙනා මේ මේ පීඩනේ මේකට කිසි උත්තරයක් මම ඔබට ලැබෙන්නේ නැහැ කිරි රැටි තනායි කොහෙ ඉන්නේ ඒ නිසා අපිට ඉක්මන් ඡන්ද කර ගින්නේ පරිවර්තනය කළ යුතුම වෙනවා ඒ නිසාම අවසාන වශයෙන් ඉතා කාර්යිකව ඔබ සමගින් කිසිම ප්‍රශ්නයක් කිසිම දෙයක් ඔළුවට ගන්න නැතුව ඡන්ද පොරට ගිහිල්ලා මාධ්‍යමව ඉදිරියේ ඔබගේ සලකුණ මාත් කළා මේ දූෂිත පාලකයන්ගේ මේ රට බේරගෙන අපට අපේ දරුවන්ට හොඳ දිනයක් උදා කරන්න අවශ්‍යව මේ රටේ රටට ආදරය කරන මිනිසුන්ට ආදරය කරන පාලකයන් පාලනය උන ගන්න ඔබ සමග ශක්තිය ධෛර්යය මුතිය දෙවියන්ගම ප්‍රාර්ථනා කරමින් අද අපි හරි සතුටින් ඉන්නේ අවංකවම සතුටුයි අපි තනියෙන් අද ඇදිල්ල අද මුළු ගම්මාන පිටින් අදිනවා ඒක තමයි අපේ සතුට ඒක අපේ ජයග්‍රහණය අපි හෙටමලත් අපිට කමක් නැහැ අද අපි හොල එලි දකිනවා ලස්සන එලි දකිනවා ඒ නිසා ඔබ සමට නැවතත් ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් අපි හෙට දවසේ එක් වෙමු හැම කෙනාව ගෙන් කියන්න පුච්චරකව කියන්න දෙන්න එපා මුන්ට මුන් රට කෑවා අද ඒ වගේ තමයි කැන්සල් කියන්නේ හැම කෙනාම පුච්චරකව කියනවා පොඩි අපි කියන ගමන් හැම කෙනාම හමුන්ට කියන්න පුළුවන් සමාජ ඉස්සරහට කතා කරන ඔබ හැමදෙනාම කළ යුතු එකම මේ වෙනුවෙන් කළ යුතු එකම සමාජ යුතුකම වෙන්නේ තමා දන්න තමා ඇසුරු කරන හැම කෙනාටම කියන්න පැහැදිලිවම මේක වෙනස් කළ යුතුයි අපි මෙවර ජාතික ජනබල වේගය නැත්නම් මාලිමාව ඉදිරියේ අපි ඡන්දය ලබුණ කළා මේ කාලකන්නි පාලකයන්ගෙන් මේ දූෂිතයන්ගෙන් අපේ රට මුදවමු අපේ අහිංසක දරු පැටියන්ට අනාගතයක් තිබිය යුතුයි ඔන්න ඔය මාතෘකාව කතා කරන්න හැම කෙනෙක්ම බය නැතුව කතා කරන්න මේ වගේ බණ්ඩු මිසු කතා කරනවා ඒ නිසා ඒ සඳහාත් ඔබට බුද්ධිය ඥානය පහළ වේ ප්‍රාර්ථනා කරමින් ඔබ සමට සුබ අනාගතයක් ලැබ ප්‍රාර්ථනා කරමින් මාතෘකාව अतीत वर्ण इतिहास
जनबल वेगेट नगराधिपति सुनील नंदू।